වැඩමවවදාල ගෞරවනීය ස්වාමීන් වහන්ස පියතුමනි ඒ වගේම වේදිකාවේ සිටින ආදරණීය අපනායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික් අපගේ නායක නිහල් ගලප්පති සහෝදරයා ජාතික විද්වත් සංවිධානයේ නියෝජනය කරමින් මෙහි පැමිණි චන්දන අවේරත්න මහත්මා ඒ වගේම නිර්මාණ ශිල්පිනී නයිනි මහේෂිකා සොයුරිය සිසිර අමරබන්දු සහෝදරයා ඒ වගේම තව මේ අවස්ථාවට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වේදිකාවේ සිටින සියලුම සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි අද දිනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට මෙම සමුළුව වෙනුවෙන් තේරීපත් වෙච්ච සංවිධායක මණ්ඩලයේ සියලුම සහෝදර සහෝදරයන්ට සුභාශිංෂණ පිළිගන්න නමන්ම මහා වැසි මැදත් මේ එකතු වෙලා ඉන්න මේ ජන ගංගාව වෙනුවෙන් අපි හැම කෙනෙක්ම ඉතාමත්ම කෘතවේදීව ඔබ සියලු දෙනාටම මේ ලබා දුන්නු ධෛර්ය වෙනුවෙන් ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා අපි දන්නවා මේ ජාතික ජනබල වේගය දිස්ත්‍රික්ක සෑම එකක් පුරාම ආසන සමුළු හැටියට මේ අපි ඔබ හැම කෙනෙක්ම ජනතාව සංවිධානය කරමින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආසනෙන් ආසනයට අපේ ජනබලය ඒකරාශී කරමින් අපි ප්‍රාර්ථනා කරන්නේ අපි උත්සාහ දරමින් ඔබ සියලු දෙනා සංවිධානය කරමින් ඉන්නේ මේ අහිමි කරන ලද ජීවිතය අහිමි කරන ලද සතුට හා සැනසුම නැවත ඔබ සියලු දෙනා සඳහා ලබා දීමේ මාවත කරා එකතු වෙන්න ඒ සඳහා ලාභ ප්‍රයෝජන නොතක පටු වාසි අරමුණු නොතක තමන්ගේ කාලය ශ්‍රමය අසීමිත ලෙස කැප කරමින් මේ අවස්ථාවට ලංකාව පුරාම මේ හැම ආසන සමුලුවක් එක්කම එකතු වෙලා ඉන්න ජනතාවටත් විශේෂයෙන්ම මේ මම්බලන්තොට මේ සමුලුවත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රදේශවාසී ඔබ තමුන්නාන්සලා සියලු දෙනාටම ඒ වගේම අපිත් එක්ක මේ එකතු වෙලා ඉන්න අපි නායක කරකාදීන් සියලු දෙනාටම නැවත වතාවක් අපි ධෛර්යයෙන් ශක්තියෙන් යුතුව සුබ පතනවා අපට මෙය ජයග්‍රහණය කළ හැකිමයි අපි දන්නවා මේ වෙනකොට අපි ලංකාව පුරාම පෝෂණය අහිමි කරන ලද පාසල් දරුවන් හැටියට උදේට කෑම වේලක් නැතුව පාසල් යන්නේ නැති දරුවන් පිරිසක් ලංකාව පුරාම අපි හඳුනාගෙන තිබෙනවා විශේෂයෙන්ම මේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගැන අතුල වෙළඳකොට සහෝදරයා කියපු කාරණා එක්ක ගත්තම බෞමික වශයෙන් කොච්චර සාර්ථකව කොයිතරම්නම් සක්ෂීතක පළාතක්ද එවැගේම මානව සම්පතින් නම් කොයිතරම් අනූන වූ දිස්ත්‍රික්කයක්ද බෞමික සම්පතින් භෞතික වශයෙන් අපිට එවැගේම මානව සම්පතින් ලංකාවේ කොයිතරම් ඉහළ තැනකට ඔසවා තැබිය හැකි දිස්ත්‍රික්කයක්ද පහුගිය කාලය තුල පාසල් දරුවන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් මන්ද පෝෂණ තත්වයන්ගෙන් පෙළෙන සමහර ආසන සමහර ප්‍රදේශ හැටියට අපිට පුවත්පත් වලින් හඳුනා ගන්නට ලැබුණේ කියන කාරණාව අපි සාකච්ඡා කළ යුතුමයි අපි දන්නවා මේක මේ හම්බන්තොට දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි සමස්ත ලංකාවටම ගත්තම අපි භෞතික සම්පත් වලින් ඉහළම අගයක හිටියට මානව සම්පතින් ඉහළම අගයක හිටියට අපිට ජීවිතවලින් ප්‍රශස්ත මට්ටමකට එන්නට නොහැකි වුණු බලවත්ම කාරණාව තමයි අපි දන්නවා මෙතෙක් පැවතිච්ච ඒ පාලනය ක්‍රමවලින් මෙතෙක් අපේ රට පාලනය කරපු පාලකයන්ට මිනිසුන්ට අවශ්‍ය වන ජීවිතය දිනා ගැනීමට අවශ්‍ය නායකත්වය හා කළමනාකරණය ලබා දෙන්නට නොහැකි වෙච්ච බව පැහැදිලිවම පේන්න තිබෙනවා අන්නේ හේතුව නිසා තමයි අපි මේ තරම් භෞතික සම්පත් පවතින රටක් මේ තරම් උසස් මානව සම්පතක් පවතින රටක් අදතා වෙනතුරු ලෝකයේ මහා බර ණයකන්දක් දරාගෙන ලෝකයට මහා ණය ප්‍රමාණයක් ගෙවාගෙන අසීරු අඩියක ජීවත් වන මිනිස්සු බවට පත් වෙන්නට සිද්ධ වෙලා තිබෙන්නේ මෙතෙක් මේ රට පාලනය කරපු කළමනාකරණය කරපු ඒ දූෂිත දේශපාලඥයන්ගේ වරදින් කියන එක පැහැදිලිවම පේන්න තිබෙනවා ඒ නිසා තමයි අපි කියන්නේ ඔබට ඔබේ දරුවාගේ පෝෂණය අහිමි කරලා තිබෙන්නේ ඔබේ වරදකින් නෙමෙයි අදවනතුර රෝහලකට ගියාම සෞඛ්‍ය පහසුකම් නොලබා ඉන්න සෞඛ්‍ය පහසුකම් අහිමි වීම නිසා දවසකට මිය යන ප්‍රමාණය පෝෂණය අහිවීම නිසා දරුවන්ගේ ඛේද වාචකය මන්ද පෝෂණයට තල්ලු කරන ලබන ඛේද දරුවන්ගේ ඛේද වාචකය
මේ හැම දෙයක්ම අපිට වෙනස් කළ හැකි සාධක. ඒ වගේමයි අපි දන්නවා අද වෙනකොට පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිගතාවය නිසා අපේ දරුවන්ගේ පෝෂණය කියන එක කොයිතරම් අසිරු තත්වයක්ද කොයිතරම් නම් ගැටලුවක්ද කියන එක අපි කාන්තාවන් හැටියට අපි දන්නවා. මව්වරුන් හැටියට අපි දන්නවා. ඒ නිසා ගෙදරක අපි ජනවාරි මාසයේ වෙනකොට සිව් දෙනෙකුගෙන් යුතු පවුලක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පමණක් රුපියල් 44000ක් වැය වුණා කියලා ගණනය කරලා මේ වෙනකොට එය අපිට පාරිභෝගික මිල දර්ශකයත් එක්ක මේ වෙනකොට ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරලා තිබෙනවා සැප්තැම්බර් මාසය අවසන් වෙනකොට ඒ සිව් දෙනෙකුගෙන් යුතු පවුලක ජනවාරි මාසයේදී ඒ කාලා බීලා ජීවත් වෙච්ච මට්ටමටම ජීවත් වෙන්න මේ වෙනකොට රුපියල් 110000ක මුදලක් වැය වෙනවා කියන එක මේ තමයි අපේ රටේ උද්දමනය ඊට වඩා තව සරලව පැහැදිලි කරන්න දෙයක් නැහැ අපි දන්නවා ඒක ජනවාරි මාසයේදී ඔබ ජීවත් වෙච්ච ජීවන මට්ටමට වඩා ඒ ලබාගත්තු පෝෂණ මට්ටමට වඩා අද මේ වෙනකොට ඔබේ දරුවාගේ පෝෂණය අධ්‍යාපනය සෞඛ්‍ය කියන එක කොයිතරම්ම ආකාරයකට කඩාවැටලා තිබෙනවද කියන එක අපි එදිනදා ජීවිතයේ ගත්තොත් මේ පළාත්වල කෘෂිකර්මාන්තයෙන් හා දීවර කර්මාන්තයෙන් ජීවත් වෙන පවුල් කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය පහසුකම් සපයා නොදීම නිසා කෘෂි ආර්ථිකයෙන් යැපෙන පවුලකට ගලා එන ආදායම අඩු වෙනවා කියලා කියන්නේ ඒ පවුලක ඉන්න දරුවෙගේ පෝෂණය කියන එක නැති වෙනවා සෞඛ්‍ය කියන එක නැති වෙනවා ඒ පවුලක දරුවෙකුට අධ්‍යාපනය ලබන්නට නොහැකි වෙනවා ඒක දීවර පවුලකටත් එහෙමයි මේ ඉන්ධන අර්බුදය නිසා මේ දීවර කර්මාන්තය කරගන්නට නොහැකි වෙන පවුලකට ආදායම පවුල තුලට ගලාගෙන ඉන්නම අඩු වෙනකොට ඒ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං වෙන්න පටන් ගන්නවා පෝෂණයෙන් දුර්වල වෙන්න පටන් ගන්නවා සෞඛ්‍ය කියන එක නැති වෙන්න පටන් ගන්නවා අපි ආර්ථිකය කියන එක විශ්ලේෂණය කරන්නේ මහා ලොකු සංඛ්‍යා දත්ත වලට වඩා අපි හැම කෙනෙකුගේම පරිභෝජන මට්ටම උසස් මට්ටමක තිබෙන්න ඕනේ හැබැයි එහෙම පරිභෝජන මට්ටමක් අපිට නැහැ ඒක නිසා අපි මේ වෙනකොට අපි හඳුනාගෙන තිබෙනවා මේ පවතින තත්ත්වයන් එක්ක අයිතින උදෙසා කාන්තාව සංවිධානය හැටියටත් අපි ජාතික ජනබල වේගය හැටියටත් ලංකාවේ කාන්තාවන් හා දරුවන් මුණ දෙන මෑත අභියෝගය වලින් ගත්තොත් විශාල වශයෙන් පාසල් දරුවන් අධ්‍යාපනයෙන් පිටමං වීම කියන එක ඉතාමත්ම සීග්‍රෙන් වර්ධනය වෙමින් තිබෙනවා මේ අධ්‍යාපනයෙන් පිටමං වන දරුවන් විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්තිවල ඉන්න දරුවෝ තමන්ගේ පවුලේ ආර්ථික තත්ත්වයේ ඔරොත්තු දෙන්නේ නැති වුණකොට අධ්‍යාපනයෙන් පිටමං වෙලා ගිහිලා කඩබක්කිවල වැඩ කරන දරුවන් බවට පත් වෙන පටන් අරන් තිබෙනවා ඒ විතරක් නෙමෙයි ළමා මෙහෙකාර සේවය වැඩිවීම පවුල් ආරවුල් සහ ගැටුම් වැඩිවීම මත්ද්‍රව්‍ය මත්පැන් වලට භාවිතයට හුරු වීම අපේක්ෂා භංගත්වයට පත්වෙච්ච තරුණ ප්‍රජාව ආදී ඛේදවාචකයන් ගත්තොතින් මෑත කාලීනව ගත්තම මහමගට වැටෙන තරුණ තරුණියන්ගේ ප්‍රමාණය විශේෂයෙන්ම ගත්තොතින් කාන්තාවන්ගෙන් ලිංගික ශ්‍රමිකයන් බවට මහමගට වැටෙන තරුණියන්ගේ ප්‍රමාණය ගත්තොතින් ලංකාව තුල දෙවන්ත ඛේදවාචකයක් බවට පත්වලා තිබෙනවා අපි හැම දෙයක්ම හිතනවා මේක සමාජ ගැටලු නිර්මාණය වෙන්නේ ආර්ථික ගැටලු නිසා ආර්ථික කඩාවැටෙන හැම රටකම මේ සමාජ ගැටලු කියන එක මර්ධන ඇතිවීම වළක්වන්න බෑ ඒක නිසා මේ සාමකාමී සමාජයක් වෙන්න නම් සංහිඳියාවෙන් යුතු සමාජයක් වෙන්න නම් ඒ මානව හිමිකම් සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත වෙන සමාජයක ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් ආර්ථික ස්ථාවරත්වය හැම ගමකම ඉන්න පහළ කුඩා පවුලක් දක්වාම ගැලපෙන ආර්ථික ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් පාලන ක්‍රමයක් අපිට හදා ගන්නට ඕනේ අන්න ඒ මහ ජනතාව ප්‍රතිලාභ ලබන ජීවිත සුරක්ෂිත වෙන ආර්ථික ක්‍රමයක් ගොඩනගන්න පුළුවන් පාලන ක්‍රමයක් මේ වෙනකොට ලංකාවේ ගොඩනැගිය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය විතරයි කියන එක අපි පැහැදිලිවම කියනවා ඒක නිසා විශේෂයෙන්ම ලාංකීය කාන්තා පරපුර හැටියට අපිට තිබෙනවා ලොකු වගකීමක් ඒ තමයි ලංකාවේ ජනගහණයෙන් ගත්තොත් 51.6කට ආසන්න ප්‍රමාණයක් 52කට කිට්ටු වෙන ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවන්. පහුගිය මේ පාලන සමයන් හැම එකක් තුලම අපි අපේ දායකත්වයේ දීලා තිබෙනවා. වැරදි නායකත්වයන් බලයට පත්වීමත් වැරදි දේශපාලන තීන්දුව తీරන මේ රට ක්‍රියාත්මක වීමටත් අපි ඍජුව හෝ වක්‍රව දායක වෙලා තිබෙනවා. එය වෙනස් කළ හැක්කේ අපිටමයි. ඡන්ද දායකයන්ගෙන් හැටියට ගත්තම ඒ 52කටත් වඩා මඳක් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. ඒක නිසා ඔබට අපට තිබෙනවා අනුල්ලංඝනීය අයිතියක්, ඒ වගේම පැහැර හැරිය නොහැකි වගකීමක් අපි හැම කෙනෙකුටම තිබෙනවා. එළඹෙන ඕනෑම අවස්ථාවකදී මේ රටේ ජනතාවට නැවත ජයග්‍රහණ අත්පත් කර දිය හැකි
ජාතික ජන බලවේගය දිනවීම වෙනුවෙන් අපි සෑම කෙනෙකුගම ඒ අභියෝගය බාරගත යුතුයි. ඒ සඳහා අපි හැම කෙනෙකුටම නිවැරදි නායකත්වය දෙන්න අපේ මේ ජාතික ජන බලවේගයේ නායක මණ්ඩලය සූදානම් ඉන්නවා. අපිට තිබෙන්නේ පෞද්ගලික අරමුණු. එහෙම නැත්නම් දේශපාලනයේදී තට්ටුමාරු ක්‍රමයට මේ පවතින දේශපාලන ධාරාවෙන් බලය උදුරාගෙන අපි බලය පවත්වා ගැනීම නෙමෙයි. ජන බලය හුවමාරු වීම ඇතුලේ ඇත්තටම ක්‍රියාත්මක විය යුත්තේ ලංකාව ගොඩනැගිය හැකි සැබෑ වැඩපිළිවෙලක් දිනවිය යුතුයි. ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තිබෙන එකම බලවේගය පැහැදිලි නිවැරදි නායකත්වයක් සහිත ප්‍රතිරාත්‍රි රාමුවක් යටතේ කටයුතු කරන එකම දේශපාලන බලවේගය මේ මොහොතේ ශ්‍රී ලංකා භූමිය තුල ජාතික ජන බලවේගය විතරයි කියන එක පැහැදිලිවම පේන්න තිබෙනවා. අපිට මේ මොහොතේ මේ විශාල බදු කන්දක් දරාගෙන ජීවත් වෙන්න බැරිම අඩියක ඉන්න අපිට මාසයකට රුපියල් 2000ක බද්දක් මේ පවුල්වල ගම්වල ජීවත් වෙන මේ මහපාරේ එහෙම නැත්නම් පදික වේදිකාවේ වෙළඳාම් කරන අයටත් අය කරන්නට තීරණය කරලා තිබෙනවා. ඒ සම්බන්ධව දීර්ඝ විස්තරයක් නෙමෙයි මම කියන්න උත්සාහ කරන්නේ. අපිට පේන්න තිබෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳව තව බද්දක් අය කරනවා. සමාජ ආරක්ෂණ බද්දක් අය කරනවා. සමාජ ආරක්ෂණය කියලා කියන්නේ ඔබට මතක ඇති මේ වහින මොහොතක මේ මහවැසි වැද වැටෙන මොහොතක පාසල් ගියපු දරුවෙක් කානුවක හිර වෙලා බෝක්කුවෙන් ගොඩ ගන්නට සිද්ධ වුණේ මල සිරුරක් හැටියට නම් නැවත මේ රටේ සමාජ ආරක්ෂණයක් තිබෙනවද? ඔබට මතක ඇති පහුගිය දිනක ඒ වගේ ඛේදනීය තත්වයකට මුහුණ දුන්නු රටක් අපි. එහෙම රටක පාරේ වහින දවසකට පාරේ බැහැලා යන පාසල් දරුවෙකුට සමාජ ආරක්ෂණයක් නැත්නම් ආරක්ෂාව නැත්නම් හදිසි ආබාධයක් නිසා රෝහල්ගත වෙන දරුවෙක් රෝහලේ ඖෂධ හිගයක් නිසා මිය යයි නම් ගර්භණී කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කරද්දී නිර්වින්දන ඖෂධ නැති නිසා ඇයගේ කලලය බඩ ඇතුළෙම මිය යන රටක් බවට මේක පත් වෙලා තිබෙනවා නම් පිළිකා රෝගය සඳහා බෙහෙත් ගන්න මහා විශාල මුදලක් පෞද්ගලිකව දරා ගන්නට බැරි වීම නිසා මේ රෝගී තත්ත්වවලට රජයෙන් ලබා දෙන බෙහෙත් හිගවන තත්වයකට අදරට පත් වෙලා තිබෙනවා නම් අත්‍යවශ්‍ය ඖෂධ 300 ගණනකින් මේ වෙනකොට ලංකාව තුල අත්‍යවශ්‍ය ඖෂධ 160 ගණනක්ම නැති තත්වයක් පවතින රටක් නම් අපි තවදුරටත් සමාජ ආරක්ෂණය ගැන කතා කරන්න පුළුවන්ද? එහෙම කතා කරන්න බෑ. මේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් අපෙන් අය කරන සෑම බද්දකටම සෑම සතයකටම නැවත සමාජ ආරක්ෂණය ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් මේ පාලකයන් තුළ මේ පාලනය තුළ නැති බව අපි පැහැදිලිවම දන්නවා. ඒ නිසා අපිට මේ පවතින සෑම ප්‍රශ්නයක්ම අපි කාන්තාවන් හැටියටත් විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් අනාගත දරු පරපුර වෙනුවෙන් අපි වගකීම් දරන ඒ වගේම වගවිය යුතු මව්වරුන් පියවරු හැටියට අපිට තිබෙන ලොකු දේ ලොකුම දේ මේ රට තුල අපිට ආර්ථිකය තුල සුරක්ෂිතතාවක් අපිට අවශ්‍යයි. සමාජ ජීවිතය තුල අපිට සුරක්ෂිතතාවක් අවශ්‍යයි. වෘත්තීය ජීවිතය තුල සුරක්ෂිතභාවයක් අවශ්‍යයි. ඒ වගේම සංස්කෘතික ජීවිතය තුල අපිට සුරක්ෂිතභාවයක් අවශ්‍යයි. මේ සියල්ල එකම ගත්තොත් තමයි සමාජ ආරක්ෂණය කියන එක තීරණය වෙන්නේ. ඒක නිසා මේ ජීවත් වන ලාංකීය මාතෘභූමිය තුල ජීවත් වෙන සිහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස් වලට නවත මේ සමාජ ආරක්ෂණය ඇති කරලා ආරක්ෂිත ජීවන මට්ටමක් සුරක්ෂිත ආර්ථික තත්වයක් ප්‍රශස්ත ජීවන තත්වයක් ලබා දෙන්න පුළුවන් එකම බලවේගය ජාතික ජන බලවේගය විතරයි කියන එක අපි පැහැදිලිවම විශ්වාස කරනවා. ඒ වගේම අපි ඔබට ඒක ගැන සහතික දෙනවා. අපි අවසාන වශයෙන් මට කියන්න තිබෙන්නේ මේක ඔබේ අපේ කාර්යභාරය. අපි අද මේ වගකීම ඉටු නොකළොත් අපේ දරුවන්ට හෙට දවස තුල ජීවත් වෙන රටක් අහිමි වෙනු ලබනවා. ඒ විතරක් නෙමෙයි. ඉපදෙන දරුවන් වෙනුවෙන් අපි ණයකරුවන් බවට පත් වෙනවා. ඒක අපේ හෘද සාක්ෂියට එකඟව ගත්තොත් අපි මිය යන මොහොතේවත් මේ දරුවන් වෙනුවෙන් අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් පුරවැසි යුතුයකම ඉටු නොකළ පිරිසක් හැටියට අපිට මේ ලෝකෙන් සමු ගන්න බෑ. ඒක නිසා අන්න ඒ උදාර පුරවැසි යුතුයකම වෙනුවෙන් මේ කඩාවැටුණු දේශයේ සතුට අහිමි කරපු මිනිස්සුන්ට සිනහව අහිමි කරපු මිනිස්සුන්ට අනාගත බලාපොරොත්තු අහිමි කරපු මිනිස්සුන්ට නැවත ජීවිතයක් දිනා දෙන්න
සතුට දෙනා දෙන්න සමාජ ආරක්ෂණය දිනා දෙන්න සුරක්ෂිත හෙටක් ලබා දෙන්න සිනහවෙන් පිරුණු අනාගතයක් ඔබේ දූ දරුවන්ට තිලින කරන්න ජාතික ජන බල වේගයේ දිනවීම සඳහා කටයුතු කරන්න ඒ සඳහා අපිත් එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න ගම් නියම් ගම් හැරිසරමින් මේ පණිවිඩය ගෙන යන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවා ඔබ සියලු දෙනාටම ජය වේවා ජාතික ජන බල වේගයට ජාතික ජන බල වේගයට ජාතික ජන බල වේගයට ස්තුතියි